මේ වන විට ඇමරිකා එක්සත් ජනපද දෙවන යුද නැවත් මධ්‍යදරණී මුහුද ආසන්නයට පැමිණෙමින් තිබෙනවා. ඒ වගේම තමයි ඊශ්‍රායලය සියලුම ජනතාවට පලස්තීනුවන්ට ඉවත් වන්නට කියා දැනුම් දී මුහුදින් ගොඩබිමින් සහ පහබල වශයෙන් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් ඉන්නවා. එය දරුණු ආක්‍රමණයක් විදිහට තමයි සලකන්නට සිදුවන්නේ. මේ සියලු කාරණත් එක්ක හමාස් සංවිධානයේ ඉල්ලීමක් කළා තිබුණා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගෙන් මේ සඳහා මැදිහත් වන ලෙස. ඉරානයේ භූමිකාව කුමක්ද කියන දේ පිළිබඳ මුළු ජාත්‍යන්තරයම මේ වන විට දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අනුව අප ඒ පිළිබඳ කරන ද සුවබැලීම් තුලදී වාර්තා වුණු නවතම ප්‍රවෘතියයි ඔබට සමීප කරන්නේ. ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමීර් බොහුලාදිහන් මේ වෙද්දී දේශපාලන අංශයේ ප්‍රධානියා සමග හමාස් සංවිධානයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ස්මයිල් හානියා නම් වුණු හමාස් සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානියා සමගයි විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සාකච්ඡාව පවත්වලා තිබෙන්නේ කටාර් රාජ්‍යයේදී. එහිදී මේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා පලස්තීන ඊශ්‍රායල් ගැටුම පිළිබඳ. ඒ වගේම මේ සඳහා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳවත් ඒ වගේම ප්‍රාණ ඇපේ රඳවා සිටින පාර්ශවීන්ගේ තත්ත්වය නිරවුල් කිරීම සඳහා වැඩපිළිවෙලක් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන්ලා තිබෙනවා. එලෙසීම විදේශ කටයුතු අමාත්‍යවරයා මේ වන විට සූදානම් වෙනවා සහ මේ වන විටත් ඇතැම් රටවල් වලට විසිට් කරලා තිබෙනවා ගොස් තිබෙනවා. ඒ අනුව මැද පෙරදිග ඉරාකය ලෙබනනය සහ සිරියා කියන රාජ්‍යයන් සමග ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ වන විට සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම තමයි ඔහු දැන් සූදානම් වනවා බේරුටිදී හසන් නස්රල්ලා ඒ වගේම ලෙබනනේ ප්‍රධානියා විදිහට කටයුතු කරන ෂියා මුස්ලිම් මූවමන්ට් එකේ හිස්බුල්ලා ඔවුන් සමගින් සාකච්ඡා කරන්නටත් දැන් සූදානම් වෙනවා. ඉරානය මෙහිදී යම් ආකාරයකින් පලස්තීනය වෙනුවෙන් වගකීම අතටගෙන කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒට හේතුව තමයි මේ මොහොත වන විටදී ඉරානය ඉලක්ක කර ගනිමින් දෝ මේ සියල්ල සිදුවන්නේ කියන කාරණය පිළිබඳ ජාත්‍යන්තර සංවාදයක් ගොඩනැගී තිබෙනවා. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර මේ සියලු ක්‍රියාවලීන් වලට මැදිහත් වීම සිදුවන්නේ ඉරානයට දඬුවම් කිරීමේ අරමුණින්ද කියන කාරණය පිළිබඳ සංවාදය මේ වන විට ගොඩනැගී තිබෙනවා. ඒත් එක්කම තමයි වාර්තා වන තොරතුරු අනුව මේ වනුව පලස්තීන ඊශ්‍රායල් ගැටුමත් එක්ක ඊශ්‍රායල් සොල්දාදුවන් මරණයට පත්වීම පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ඊශ්‍රායල් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එක වාර්තා කර තිබෙනවා 279කට ආසන්න පලස්තීන ඊශ්‍රායල් ගැටුමින් ඊශ්‍රායල් සොල්දාදුවන් මරණයට පත්ව තිබෙනවා කියන කාරණය පිළිබඳ. ඒ වගේම මේ වෙද්දී the number of people taken to the hostage held in the Gaza Strip has reached 126. රඳවා තබාගෙන සිටින ප්‍රාණ අපේ සිටින පිරිස 126ක් බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.